ඔබට සුබ උදෑසනක් ප්‍රිය සහෝදර සහෝදරිනි. අපි හැමෝම ඉන්නේ සම්බන්ධතාවයන් වල. ඉතින් මේ ඕනෑම සාර්ථක සම්බන්ධතාවයකට ප්‍රධාන අංගයක් වෙන්නේ මොකක් කියලාද ඔයා හිතන්නේ? නිහතමානීකම, යටහත් පාත්කම. ඒක තමයි සම්බන්ධතාවයක් ඉහළ මට්ටමකට ගෙන යන්න පුළුවන් එකම ක්‍රමය. ඔබ යටහත් පාත් මනුස්සයෙක් හැටියට ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ ඉදිරියේ සහ මිනිසුන් ඉදිරියේ. සුදු පාවලතුමා, ඒ නිහතමානීකම සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට උපකාර වුණු ආකාරය ක්‍රියාපතේ මම මේ ළඟදී ඔබත් එක්ක බෙදාගත් වචනේ 21:17 ඉඳලා 26ට දිනවා. ඔබට ඒ කොටස කියවන්න පුළුවන්. පාවලතුමාගේ තිබුණා වූ නිහතමානීකම නිකන් එයා කිව්වා විතරක් නෙමෙයි. එයා කරපු දෙයක් කිව්වා. එයා කියනවා මම ප්‍රේරිතයන් අතරේ කුඩාම තැනත්තා කියලා. මම සීළු සාන්තුවරයන්ට වඩා ඉතා අඩුම තැනත්තා කියලා. මම පෞකාරයන්ගෙන් ප්‍රධානතම පෞකාරයා කියලා. පාවලතුමා යාව එයා ගැන තක්සේරුවක් කරගන්න හිමයි. දෙවියන් වහන්සේගේ කරුණාව ඉදිරියේයි. දෙවියන් වහන්සේගේ යහපත්කම ඉදිරියේයි. ඉතින් මේ නිහතමානීකම ඒ නිසාම වදන්නද? එයාට එහෙම හැඟුණ නිසාම එයා නිතරම දෙවියන් වහන්සේට ස්තුති කෙරුවා. එයාව ඒ වගේ කාලකන්ණි පෞකාර ජීවිතයකින් මුදාගත්තට ඒව කිසි තේරුමක් තමාට කිසිම වැදගත්කමක් නැති ජීවිතකින් දෙවනසි වැදගත් ජීවිතයකට යව ගෙනාවට ඒ නිහතමානීකම, ඒක යටහත් පහත්කම, ඒකත් එක්ක නිතරම යාට දෙන්නේ ස්තුතිය, යාට දෙන්නේ ප්‍රශංසාව. එතන මේ නිහතමානීකමයි ප්‍රශංසාවයි හැම වෙලාවෙදිම වඩනද එකට වර්ධනය වෙන ලක්ෂණ යුගලයක්. ඔව්, ඒ කරුණාවේ වර්ධනය වෙන්නේ යා තුළ ආසාව තියෙන බව පෙන්වන්නේ ප්‍රශංසාවෙන්, නමස්කාරයෙන් සහ ස්තුතියෙන්. ඒකෙන් යා පෙන්නවා ස්වාමිනිය ඔබ වහන්සේ කොච්චර උසස්ද, මම මොනතරම්, මම දූවිල්ලක්, වටිනාකමක් නොමැති කෙනෙක් යන හැඟීම යාට ඇති වෙනවා දේවනංශගේ උත්කෘෂ්ඨභාවය දකිනකොට ප්‍රශංසාව තුළ. බයිබලයේ ඇත්තටම මේ සොයන නිහතමානී මිනිස්සු සම්බන්ධව බයිබලයේ කතා කරලා තියෙනවා. බයිබලයේ සොයන නිහතමානී මනුස්සය හැමතිස්සෙම දේවනංශ ඉදිරියේ වැඳ වැටෙනවා. දේවනංශගේ ප්‍රශංසා ස්තුති කිරීම වලින් පිරීලා ඉන්නවා. ඉතින් අපිට නිරෝගී සිතක් තියනවාද කියලා අදුදැසන හොයාගන්න පුළුවන්. නිරෝගී සිත හැම වෙලාවෙදිම නිහතමානීව නැමෙනවා, ප්‍රශංසාවෙන් ප්‍රසාදයෙන් නැගී සිටිනවා. ගීතාවලියේ මේ සම්බන්ධව සටහන් තියෙනවා බොහොමයක්. ඒක අපිට ශුද්ධ වූ පාවලතුමාගේ ලිපි වලින් ගොඩාක් ප්‍රකාශ කරලා තියෙනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ නිහතමානීකම සහ උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සම්බන්ධව ඒක හැම වෙලාවෙදිම පිළිවෙලින් ගෙවිලා පාවලතුමා වදන්නේ. පාවලතුමාගේ ජීවිතේ එයාගේ දවස් ගණන් එයා ගෙවිලා යනකොට, එයා වයසට යනකොට එයා පහතට ගියා. එයා පහලට වැඩුණා. එයාගේ ආත්මය අභිමානයෙන් ගිලිහි යනකොට එයා පුදුමාකාර ලෙස යව ගලවා ගත්ත දෙවියන් වහන්සේට ප්‍රශංසාවෙන් ස්තුතියෙන් නමස්කාරයෙන් ඔහුගේ ජීවිතයේ උද්දීපනය වුණා. ඒක ඉහළට ගියා. එතකොට එයාගේ ආඩම්බරකම් පහළට ගියා, එයාගේ නිහතමානීකම් ඉහළට ගියා. ඒක නෙමෙයිද වෙන්න ඕනේ වගේ මගේ ජීවිතේ. අපිට එවැනි ජීවිතයක් ගත කරන්න දෙවියන් වහන්සේගේ අපි උපකාරය ඉල්ලමු. උන්වහන්සේට පුළුවන් අපිට එවන් ජීවිතයක් ලබා දෙන්න අදත් අපි තුල ක්‍රියා කරන්න. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා එවන් කෙනෙක් වෙන්න. ආමෙන්. ජේසු පීටර් ඔබට.